ඡායා සඳ කාර්යාලයට යන්නට ඇඳගත්තේ වෙනදාටත් වඩා වේලාසනෙනි. නෑමෙන් සීතලෝ ගත කුමද්දෝ රසබර හැඟීම් පොදකින් උණුසුම් කරන්නක් මෙන් ඡායාට දැනුනි. හදවත සන්තක සියල්ලම එකම රුවක්, එකම බැල්මක් පතන්නක් වැනි විය. ඇය ලාකොළ පැහැයට හුරු සල්වාර් කමිසය ඇඳගත්තේ ඔහු ගැනම සිතමිනි. කැඩපතින් ඇය දුටුවේ මෙතෙක් කලක් උන් ඡායා නොවේ. ආදරේ ප්‍රථම හිසර පහර වැදුණු යුවතියක් ලෙසනි. ඊයේ රාත්‍රියේ අම්මා සමග කියෝනේ මොනවදයි සීවිද්දී ඡායාගේ පපුව හිරි වැටිනි. එක අතකට එසේ ඉංගියක් හෝ දී තිබීම හොඳය. ආදරේ මේ තරම් ප්‍රබල ලෙස ඇතුළු හදවතේ පටක පුපුදුවතයි ඡායා නොසිතුවාය. ජීවිතයේ ප්‍රථම වරට ඡායා තවත් දිනිතක් ගැන සිතමින් කැඩපති ඇදින තම රුව රස විඳාය. ඕනවටත් වඩා විලවුන් තවරාගත් බව ඡායාට සිතුනි. විලවුන් සෝදින් මුළු කාමරෙම පිරී ඉතිරී යතියි. ඒ සුවඳ වඩාත් ප්‍රබලව දැනුනේ ඇයට නොවේ. කාමරයට එබුණු පද්මාටය. ඇය මොහොතක් ඇය දෙස බලාගත්ත නම බලා උන්නාය. ඕනවට වඩා හැඩවෙන්න ගියාම තිබ්බ ලස්සන නැති වෙනවා පුතේ. කවුරු හරි දැකලා ඇත්තේ ඊයේ තිබ්බ ලස්සන. අද තියෙන ලස්සන නෙමෙයි. පද්මා මෘදු සිනාසී කීවාය. ඡායාට අම්මා දෙස බලන්නට ලැජ්ජා සිතුණි. මල් පෙරහැර යද්දි මෙච්චර ලස්සන නම් රන්දෝලි පෙරහැර යද්දි ඔයා කොච්චර ලස්සන ඉඳීද? ඒ ජීවිතය ගැන හරි පරිස්සමින් පුතේ. පද්මා හූල්ලාමෙන් කීවාය. ඡායා එතෙක් බිමට බර කර උන් දෙනෙත් අම්මා දෙසට හැරවුවාය. ගැල්ලූ රෝස පුයර කපාගෙන කඳුලා කුරුරා වැටුනි. මේ තරම් ඉක්මනට මේ ඇස්වලට කඳුළු ආවේ කෙලසින්ද? සමහර විට මල් පෙරහැරියෙන් පෙරහැර ඉවර වෙයි අම්මේ. දේව දූතයන් නැතුව රන්දෝලි පෙරහැර යන්න බෑනේ නේද? ඡායට හැඬුනි. පද්මාගේ යටිපතුලේ සිට සීතල වීගෙන ගියේ. ඇය නැගිට දීනියව පපුවට තුරුළු කරගත්තාය. මොනවාරි කරගෙන අඬාගෙන ගෙදර ආවොත් මේ හිඟන්නේට සමාව දෙනව නේද අම්මා? ඡායා හඬමින්ම ඇසුවාය. ඇට මිදුළු පවා රත්වනසයක් පද්මාට දැන්නේ. ඔයා කොහොමවත් මට හිඟන්නේක් නෙවෙයි පුතේ. දිගටම අඬන්න වෙන නිසා මම මේ දවස් ටිකේ විතරක් hina වෙනවා අම්මේ. මට සමා වෙන්න. ඡායා කිනට යන්නේ මොනවාදයි පද්මා පොදුමෙන් සිතුවාය. ඇය මෝඩ හිස් කෙල්ලෙකු නොවන බව ඇය අත්දැකීමෙන් දැනුණාය. සමවාසයේ අනුභව යුවතියකට වඩා ඇය බිඳක් හෝ ජීවිතේ දන්නේ. ඒ ජීවිතේ දන්නා කී දෙනෙකුට ජීවිතේ නපුරු ලෙස සැලකුවාද? පරිස්සමින් මැනික. මං යනවා අම්මේ. එද්දි රෑ වෙනවා. අම්මා පාරේ බලන් ඉන්න එපා. එක්ක යන්න කෙනෙක් හොයාගත්තට පස්සේ මම බලන් ඉන්නේ නෑ පුතේ. අද නැතුවට අම්මට වෙන දවසක මං එනකල් බලා ඉන්න වෙයි. මං යනවා. බුදු සරණයි පුතේ. ඡායා පාරට බැස්සේ කුඩා උණු බත් මුල අත් බෑගට දමාගෙනම. එහි රස්නේ සිනිදු ගඳ පිඳගෙන ලය දක්වා පෙදිර ගියේ. මගදී ඡායාට ලතා මුණ ගැස්සුනේ. ඇය පරිස්සමින් ඡායාගේ මුණ පරීක්ෂා කළාය. ඇඬුවද hina වුණාද? ලතා හැඟීම්බරව ඇසුවාය. අඬන්න බලාගෙන hina වෙනවා ලතා අක්කේ. ලතා පුදුමෙන් ඡායා දෙස බලා වුණාය. ඇය මොහොතක් ලතා ළඟ නැවතී පසු අසරණව සිනාසී එතනින් ඉවතට ගියාය. ලතා ඡායා යන දෙස බලා වුණේ පද්මා සමග. ඡායා නොපෙනීම ගිය පසු පද්මාට හීල්ලිනේ. මොනවද නැන්ද මේ කෙල්ල මේ කියවලා ගියේ? අඬනවලු, hina වෙනවලු. මට නම් තේරෙන්නේ නෑ. මටත් තේරෙන්නේ නෑ ලතෝ. නැන්දට මොනවාරි කිව්වද? නොකියා කිව්වා. කෙල්ලව මීට වඩා පරිස්සම් කරන්න වෙයි වගේ. ඔතනදී කෙල්ලව පරිස්සම් කරන්න බෑ ලතා. එයාගේ දෛවේ. අනේ මන්දා අසරණ කෙල්ල පව්. පද්මා දෑසල් නැගුණු කඳුලට එසේම ගලා යන්නට දී ගෙට හැරුණාය. හිත රසබරව දුක් වෙනවද? දුකසේ රසවත් වෙනවද කියා ඡායාට තේරුමක් නොවිය. කොහොමටත් හිත ඇත්තේ රසවත් බරකිනි. ඇයි විලාසිතාගාරයට පියමැන්නේද ඒ රසවත් බරිනි. නිලංකා දුටුවම ඡායාගේ දෙතොලට සුන්දර සිනාවක් නැගුණි. "Good morning කෙල්ලි." "Good morning නිලංකා." ඡායා ඇතුළු කාමරයට නොගොස් නිලංකා ළඟ නතර වූවාය. උදෑසන මල් බඳුනට දැමූ අලුත් කානේෂන් මලක් ඡායා ඇඟිලි තුඩු වලින් පිරිමෙන්දාය. උදේ ෂෝරූම් එක දකිද්දි මට අදාහ ගන්නත් බැරි වුණා. ඔච්චර ඉක්මනට ලකුණු එකතු කරගන්න එපා. නිලංකා පපුව පුරවගත් හැඟීමෙන් කීවාය. "ඇයි සනත් අයියා වගේ මාවත් අවුට් වෙයිද? ක්‍රිකට් ගැන මන් දන්නේ නැහැ පැටියෝ. ඒත් මට පුදුම හිතුණා. ෂෝරූම් එක එච්චරටම ලස්සනයි. එදා සර්ත් ආවද? ගොඩක් රැය වෙන්නේ නැති. ඕචා අංකල් කිව්වා රැය 9ත් පහ වුණා කියලා. එහෙනම් ඔයා ඔක්කොම අහගෙන මොකද ෂෝරූම් එක ඩෙකොරේට් කරන ගමන් තවත් කාගේ හරි හිතකුත් ඩෙකොරේට් කළාද?" ඡායාගේ හිත ගැස්සිනි. කිල්ලෙකුට ඉව ඇත. ඡායාට මේ උඩුමාලේ සිටු සියල්ල සුන්දර සිනමා පටයක් මෙන් සීවිය. ජීවිතේ රසබරම දවස. හැමදාමත් ඒ දවස උදා වෙනවා. මූණ නිකන් සීරියල් බල්බ් බැලක් වගේ. "අපිට කියන්න හොඳ මදිද?" "මොනා කියන්නද?" ඡායා දිනෙස් සංගවාගෙන ඇසුවාය. "අනේ කෙල්ලේ, කමින් කෑලි බලලම එපා වෙලා. මං හිතුවා ෂෝ එක පටන් අරගෙන ඇති කියලා." පිළිගැනීමේ මේසේ මත තිබූ ඡායාගේ සුදුසුරත මත ලීලංකා සිය අත දබා කීවාය. ඡායා ටයිල් ඇල්ලුව මහ පොළොට සිනාසුණාය. බොහෝ වේලාවකට පසු ඡායා කානේසන් මල් බඳුන දෙස බලා පසු නිලංකා දෙස බැලුවාය. "මාත් නොහිතපු වෙලාවක ෂෝ එක පටන් ගත්තා කෙල්ලි. ඡායා කියද්දි නිලංකාගේ පාවා පපුව වේවුලා ගියේ. ඇයි ඡායාගේ අතමත් තිබූ සුරත් තවත් අද කළාය. ඔබ මට විහිළු කරනව නෙවෙයි නේද? ජීවිතේ එක මම විහිළු කරනව නිලංකා දැකලා තියනවද? කරන්න පුළුවන් වුණත් උඹට මට එහෙම බෑ. ඇත්ත අපි හරි අසරණ කෙල්ලෝ. මට හරි බයයි නිලංකා. උදේ ආවෙත් ගෙහි ගෙහි. කොච්චර දුක් වුණත් සතුට හංගන්න බෑ උඹේ මොණින්. කම්බුල් අපිට වැඩි. ගොඩක් hina වෙන්න බයයි නිලංකා. මම දන්නවා මට අඬන්න වෙනවා කියලා. අඬන එක පස්සට තියලා දැන් hina වෙයන්. හැම ෂෝ එකම දුකින් ඉවර වෙන්නේ නැහැ. ඇත්ත. ඒත් කෙල්ලේ හැම ෂෝ එකම සතුටින් නියමව වෙන්නෙත් නැහැ නේද? උඹ දැන්ම මඩනවනේ රත්තරන්. දිනෙත් දැලින් ගලා ගිය ගඳුළු දිස බලා නිලංකා ඇවිලි ගිය හඬින් කීවාය. ඇයි මේසේ කවාකාර ධාරෙන් මෙහා පැත්තට පැමිණි ඡායාගේ හිස අත ගෑවයි. මට කරන්න පුළුවන් හැමදේම මං කරන්නම්. උඹේ මෝඩ යාළුවට දැන්ම සුබ පතන්න පුළුවන්ද? ඡායා හිස ඔසවා දයාබර ලෙස hina වුණාය. අද එපා. එහෙම දවසක් ආවොත් ඉස්සෙල්ලම ඇවිත් උඹ මට සුබ පතපන්. දැන් ඔය කඳුළු පියදා ගනින්. මැඩම් ඔය සර්විත් එනවා ඇති. මට අද ඉන්නත් බයයි. මාව ගැහෙනවා කෙල්ලේ. ඔළුව අවුල් කරගන්න එපා ඡායා. වෙන දෙයක් වෙයි. මාත් ඉන්නවනේ කෙල්ලේ. මට වෙච්ච දේවල් ඔක්කොම කියනවද අහන්නත් ආසයි. කියන්නත් ආසයි නිලංකා. අද නෙවෙයි. දවසක වෙන කොහේ හරි. ඊයටත් වඩා අද පරිස්සමෙන් තේරුණාද? මෙතන මොනවා සිද්ධ වුණත් හිත තද කරගෙන ඉඳපන්. ඒකම තමයි අමාරු වැඩිත්. මෝඩියෙක් වෙන්න එපා. අසංකට ආදරය කරපන්. ඒත් සර්ට එහෙම බෑ. මට මොන වුණත් කමක් නෑ නිලංකා. මං සර්ට ගොඩක් ආදරේ. මගේ පණටත් වඩා. ඡායා දැසල උතුරන කඳුළු අතුරින් කීවාය. කෙල්ලෙක් ආදරය කරද්දී මොනතරම් අහිංසකද? කෙදිනකවත් පිරිමියෙකුට ඒ තරම් පවිත්‍රව ආදරය කරන්න නොහැකියි නිලංකා සිතුවාය. එයා අත තිබූ ටිෂු කඩදාසි කඩින් ඡායාගේ දෙනෙත් එතම අත්තු කළාය. යන්න ගිහිල්ලා මූණ හොදලා ආයි චූටි මේකප් එකක් දාගන්න. කොල්ල ආසතින් උදේම රෝසමල පිපිලා තියනවා බලන්න. නිලංකා ඡායාගේ වම් අතේ පහළ කොටස තරමත් අදින් කොනිත්තා කීවාය. ඔන්න ෆස්ට් නිව් පින්ච් එක මගෙන්. අමතක කරන්න එපා. වෙන කවුරුත් මට නෑ කෙල්ලේ නිව් පින්ච් දෙන්න. උඹම මිස. නිලංකා ඡායා ඇතුළු කාමරයට යනවයරු ආශාවෙනුත් තුකිනුත් බලා වුණාය. මේ ආදරේ ජීවිත කාලේ තමා දකින්න සුන්දරම් පවිත්‍රම සිනහස බව ඇයට ඉඳුරා විශ්වාසය. ඡායා ප්‍රථම වරට කාර්යාලයට ආදීනේ නිලංකා මෙනෙහි කළාය. කොල්ල ආදරය කරන්න පටන් ගන්න ඇත්තේ එදා ඉඳලා. ඇය සිතුවයි. පිරිමියෙකුට ආදරය යනු ජීවිතයේ කොටසකි. ඒත් යුවතියකට ඒ තම ජීවිතෙමය. ආදරේ නමින් ලොව ඉන්න සෑම දෙන්නෙම මේ පෙම්වියලෝ රැකගනිත්වයි නිලංකා පවිත්‍රව පැතුවාය. නිලංකා දැක්කද අපේ කෙල්ලගේ වැඩ? රණතුංග මහත්මිය ඉහළ මාලයට ආවේ හද පුරවාගත් හැඟීමෙන් එසේ කියාගෙන. නිලංකා යටසිතින් සතුටු වූවාය. ඒකනේ මැඩම්. අද උදේ ෂෝරූම් එක දැක්කම මට පුදුම හිතුණා. ගීපාරේ විකාරයන්නේ මැඩම්. ඒකනේ මටම ලැබුණේ මේ කෙල්ලව. කෝ ආවද? ආවා. දවසක ගෙදර ගෙනිහිල්ලා මුළු ගේම ආයෙත් මේ කෙල්ලට දීලා ලස්සන කරගන්න ඕයි. රණතුංග මහත්මිය නැවත කීවාය. කී දෙන්න කලින් අසංග පුතා මුළු ජීවිතේම කෙල්ලට දීලා ලස්සන කරලා දෙන්න කියලා. එසේ කියන නිලංකාට සිතුනේ. සර් පහල තාමත් හැඩ බලනවද මැඩම්? රණතුංග මහත්මිය සමගම අසංක නාවකල නිලංකා ඇසුවාය. නෑ නිලංකා සර් ආවේ නෑ. උදේම අර කෙල්ල ඇවිත් සර්ව එකගෙන ගියා. මට කේන්තිත් එක්ක. මේ සීසන් දවස්නේ. ඒත් මොනා කරන්නද? බඳින්න ඉන්න කපල් එකනේ. එයාලට ජීවිතයක් තියෙන්න ඕනනේ. නිලංකාගේ ලය දැවි ගියේ. මේ අසන්නට ඡායා මෙතන නොඉන්නු එකම හොඳයි ඇය සිතුවයි. ඒත් අද කවර හෝ මොහොතක ඇය මේ මැඩම්ගේ මුවින්ම අසාගනු ඇත. ඒ මොහොතට ඡායාගේ දෙන්නතර කඳුළු පිරුණා බව ඇය හොඳාකාරවම දැන වුණාය. පව් අහිංසක කෙල්ල. උදෙන්ම මූණ බලාගෙන ආසාවෙන් ඉන්නේ ඇති. දැන් පැලේ. රණතුංග මහත්මිය පමණක් කාර්යාලයට තුලට ඇතුල් වෙද්දී ඡායාට පුදුම සිතුනේ. ඊටත් වඩා ඇය දැස එකෙල්ලේ බලන්නට බැරි ගතියක් ඇයට දැනෙන්නේ. රත්තරන් මැඩම් මට සමාව වෙන්න යයි කියා ඇගේ දෙපා පාමුල වැඳ වැටෙන්නට ඇයට සිද්ධිය. "ගුඩ් මෝනින් මැඩම්." ඡායා ගැහෙන දෙතොලෙන් ඒ වචන මුදා හැරියේ බීනි. රණතුංග මහත්මිය ෆයිල් කවර කීපයක් බ්‍රීෆ් කේසයත් මේසේ මත තබා ඡායා අද්දරට මාවාය. ඡායාට බිම් බැලුණි. "ඔයා වගේම තමයි පැටිය. ඔයාගේ වැඩත් හරි ලස්සනයි. මට හරි පුදුම හිතුණා ඡායා. මට හරි බයයි දැන්." රණතුංග මහත්මිය ඡායාගේ උරහිසට අතක් තබා කීවාය. ඡායා දිනෙත් ඔසවා බැලුවේ පුදුමේනි. "ඇයි මැඩම්? එක්ක ඔයා මාව දාලා වෙන රස්සාවකට යයි. නැත්තම් වෙන කවුරු හරි ඔයාව ඩැහැගනි." ඡායාගේ දිනෙදර කඳුළු නැගාවේ નિરાශේනි. "කවුරු ඩැහැගන්නද? ඔයාගෙන් පුතාව මාව ඩැහැගත්ත කොට." ඇය සිතුවාය. "මම මැඩම්ව දාලා යන්නේ නෑ මැඩම්. මැඩම් මාව එළෙව්වොත් මිසක්." ඡායා කඳුළු අතරින් කීවාය. "සමහර විට ළඟදී මාව එළවා ගනි." ඇගේ යටිසිත වේදනාවෙන් පිරුණි. "ඒ අසංක වෙනුවෙන් නෙවෙයි. රණතුංග මහත්මිය වෙනුවෙනි. මම මැරෙන තුරා ඔයා මා ගාව ඉන්න ඕනේ. මන් නැති වුණ කාලෙක සර් මේ බිස්නස් එක කරද්දිත් එයා ළඟත් ඔයා ඉන්න ඕන." ඡායාගේ ඇස්වල මැවුණු කඳුළු සටස්කා බිමට වැටුණි. "ඉන්න දෙනවා නම් මං හරි ආසාවෙන් ඉන්නවා මැඩම්. අනේ මැරෙන කතා කියන්න එපා මැඩම්. අපේ ආයුෂත් අරගෙන මැඩම් ඉන්න ඕන." "අනේ रणतुंग महात्म्य आदरें ಛಾಯಾಗೆ ಹಿಸಾದಾಗ ಎತನಿಂಗಿಯಾಯ ಮಹಾಪಾವುಕಾರಕಮ ಕಲೆ ಮೀ ರತ್ತರಂ ಪಪೂರ್ ನೋಯೇದ ಛಾಯಾಟ ಸಿತುನಿ ಛಾಯಾಗೆ ಹಿತ ನುಸಂಸುಂ නොය අසංග පෙනෙන්න නෝන් නුසායි අගේ කරන්න පල්ලෙහාට වෙලා ඇති ඇය දංකාරලෙස සිටුවායි මට තිබුණි පරක් වෙලා එන්න හිත මොහොතකට බොළඳ විනය ඇයට සිටුනි ඡායා බැංකුවට යන්න ඕන දරුවෝ උදින්ම අද සර්ුත් නැහැ ඡායාගේ තුන්හිතම භූමිකම්පාවක් වූ කලක මෙන් දෙදිරිනි හිතට මේ මහා දුකද්දී ඔහු කොහේ ගියද ඈ ඇයි මැඩම් සර්ට සනීප නැද්ද නෑ ඡායා උදේම අයියා ඇවිත් හර්ෂණී මිස්ස ගෙදර වස්සලා ගියා කෙල්ල ඉන්දියාවේ යන්න සර්ට කිව්වා ගිහිල්ලා වීසා අරගෙන දෙන්න කියලා කොච්චර වැඩ තිබුණත් එයාලගේ ජීවිතේනේ මම යන්න කිව්වා යවලත් බෑ නොයවලත් බෑ මුවත් බ්ලේඩ් තලයෙන් කැපුම් පාරවල් 10 15ක් ඇති වූ ගලගමෙන් ඡායාගේ සිත උණුණියේ ඒ මුහුණ මේ දැසෙන් බලන්නට උන්නේ කොතරම් ආශාවෙන්දයි ඡායා සිතුවායි සීනේක ජීවත් වීම ඌ මොනතරම් දුෂ්කරද දුකද මේ සීනේ මෙසේ කී වාරයක් පිබිදෙන්නේද හිස්කලංග හිතර ගිනි පෙල්ලි දමාගෙන මේ විඳින දුක මොනතරම් කටුකද ලෝකයේම හිස්සේ අඳුරයයි ඡායාට සිතුනේ ඡායා පුටුවට බරවේ හොන්දර 50ක් පමණ බර හිස මතට පැටවූ ගලකමින් පීඩිත වේ කිසිදු වැඩක් පලක් කරන්නට පවා හිතට ශක්තියක් නැත එකපාරක් ඔෆිස් එකට ඇවිල්ලා මූණ පෙන්නලා යන්න තිබුණා